ටන්න බහුතරයක් ජනතාව එකතු වෙලා ලංකායි ඉතිහාසේ පළමිණි මතාවට එක ලක්යක් වෙනුවෙන් අරගලයක් කර කරමින් ඉන්නවා. අර්ගලයේ දිශාව කොයිවිදිඇත වෙනස් වෙන්ඩෝනේ. මේමටකොට අරක්කරයේ ලබාගනතින ජයක්‍රහණ මොවාවද. ඇතරම මේ අරගලයේ අපි නොහිතන පැත්තකින් කොඩක් ජයක්‍රහණ පිළ බාගිතියෙනවා. මම දැබ්ගෙන පළවිනිතිය තමයි නිු තිර්ණ ක තිනවා මේ විතිහට අපිට ඉස්සරට යන්න බැෑ කියලා විශේෂම මධ්‍යම පන්තිය මේකට මැදිහත් වෙලා තියෙනවා එකකුලො තීරණය කරලා තියෙනවා මේ ක්‍රමය වෙනස් කරන්න ඕන කියලා මේ ක්‍රමයත්‍රය තමයි මේ අර්මුතය නිර්මාණය වුන කියලා එකගොල්ලො තීර්ණ කලා යනවා පෞ්ගකාල් නිදහ සධ්‍යාපනය වෙනුවෙන් ළමයි අර්ගල කරනකොට නිද සෞඛ්‍ය වෙනුවෙන් සෞක දර රග කරන වෙලාවට මනිසනක තේරුම් නෑ මනිස එක දැක්ේ වෙනස්ම කෝනයකින් මිනිස්වාද තීරණය කරනවා ජීවත්වීම සඳහා අරගල කර යුතුයි මේක මේ වෙනස් කරන්න කියන එක. එක තමයි මේ සටනය තුටේ ලොවපු ලොකොම ජයග්‍රහණය. දෙමනි ජනගානය තමයි පහුගේ කාල තිස්සම පාලක උත්සහර අපිව බෙදලවෙන් කරලා පාලනය කරන්න. පාලය මේකට විශේෂෙන්ම ආගමික විදිහයට අපිව පුතු මාකාර වි අප බෙදල ැෑ. ජාතී දි බෙදලදන්නවා අවුරුදු තියහක යුද්ධේ ප්‍රතිඵල වගේම පහුගේ කාලේ පස්කු ප්‍රහාලේ ප්‍රතිඵලය වෙන්නෙත් මෙන්න මේ බෙදීමේ ප්‍රතිඵලයක් ඒකට අපි අපේ ජීවිතය අවුරදු ගණනාවක්ම අපි විදෙව්වා ඒ යුද්ධට වියදංකරපු මුදල් ඇත්තර මදස්මේ තියන දොල අර්බුද්ධයට එක හේතුවක් හැබැයි අද මිනිස තීරණය කරලා තියනවා ජීවත්වීමේ ප්‍රශ්නය කියන එක ජාති ආගම් වෙන දේකටත් වැඩිය ඒතියෙන ප්‍රශ්නි නෙමේ ඒ වෙනත්ම ප්‍රශ්ඥක මේ සමාජ ක්‍රමය ඇතුළි තියෙන ක්‍රමයමය නිර්මාණය විච්ච ප්‍රශ්නයක් ඒ නිසා අපි ක්‍රමය වෙනස් වෙන්න ඕන කියලා හැම තැනකම මිස්සු අත්තල් බැඳගෙන සට්නට ඇවිල්ලා තියෙන. අපි දක් සාට ඇැගල බුස්නිම් සහදදුරුවරු ඒගොල්ලන්ගේ යාචනා කරන වෙලාවට අනිකා අයක ඉඩ ීල ගොහම සතුටින් නේතිය බලන්ඉන්න දැක්ක දක්. හාමුදුරුවරු පූජකයෝ හැ එකට එකතු වෙලා ඒ අර්ගලවලට අත්වල් බඳකිරන්න අපි දැක්කා. සමාර්තැන්වල මුස්ලිම් තරුණියන් පවා මේ අර්ගලවල මම දැක්ක එක තැනක හාමුදුරු කෙනෙක් අරර්ගට ඇවිල්ලයින්න කොට මුස්ලිම් තරුණයක් පිටිපසින් ඇවෙලා හාමුදුරුවන්ට අවවෙන් ආවරණය කරන දර්ශනයක් දි මේම අපි දැකපු අපි සමාජට එකතු වෙත් ඉතාම ධනාත්මක හොඳ ලක්ෂණ මක දැවන්ත විදියට පහුගේ කාලය ඇතුරත අපි ආගමික විදිහට ජාතික විටහට මේ පාලක බෙදල තිබ්බයි ගවට පාලිකරන ලෙසිනිසා ඊළඟට අපි අපි කරපු මේ ජනතාව එකතුළ කරපු අරගළේ ප්‍රතිපදයක් විදිහට ඉදිහාස පළමිනි වතාවට කැපිටන් පල්රලයට පාර්ලිමේන්තුව ඇතුළේ තර්ජනයක් නැතිවම ජනතාව නිසා ඉල්ලාස් වෙන සිත්ත වුණා ඒවගේ අපි හිතපු නැති දැවන්තනායකෝ බල්ලෝ නකුට පස්ස ගහක ඉන්නවාගේ සද්ධ නැතුව හිටිය පහුගේ දවසර ජනතාවගේ හනට ඇහුන්කන්දීලා. බය වෙලා ඇත්තම කියනවා. එ මේක ඇතුළේ ඇතරම ජනතාව දැන් අපි පජාන්ත්‍රවාදය ප්‍රධාන ලක්ෂණයක් තමයි ප්‍රාන්තවාදය ඇතුළ සිවිල් සමාජයේ ශක්තිමක් පෙන් නොන කියෙක. මේ අපේ මිනිසු කවදාව තේරුම් කරන්ති බුන්නෑ. මිනිසු හැමදාමිටවී කතිර එහෙවට පස්සේ තමන්ගේ වගකීම තරා රටයි වගකීම තමන්න්නනුවෙන්. මේ මිනිසුටි ඉුරයි කියලා පාර්ලිමිත්‍රයවන මිනිස්ුටික. ඇ අද ජනතාවත ේරුන් රගින්නවා මේක කරන්න නෑ. හද ජනතවින ගත ලොකුම පාඩම තමයි. කතරේ ගහල පාර්ලිමේන්තු පත්කර දව සිරිසිදා. නැමතවාරයක් අවුරුදු පහවසන් වට දක්වා මෙන්න මේ නියෝජිතෝ අපි පලාපොත්තන ඉටුකම රටේ යුතුකම. ඉටු කොරයිද කියලා විිම සිල්ලේ මලාංගින්වාගේ මෙහිම නොකරනමාන හොරකන් කරනවානං. ඒගේ ල්රන ටේ රහිම නැග සිටිද ඕන කියනක ජනතාවක කනගත්ත. සහ ජනතාවට තිබ දේශ බලාල නති බ්බය ඇමති තුමා සර් බැඩම් කියාගෙනාපු නිකං ඒ මනස නැතිවෙලා මේ මිසු නිකම්ම නිකං අපේ නියෝජිතය මු අප රන මු අප ලවන අපට කරන පුළුවන් කියන දරම ට ල. මනිසු ඇද නීතිය කනන් ගත් නෑ මිනිස්සු පොලිසියට මුදාව කොච්චර දපත් නිසු එක ක ැකමක්ු නනෑ මනිසු දැනගට තිබුණු මිනිසුට තේරුණනාා තමන්ගේ දරුවගේ ප්‍රශ්න තන් ගෙතර ප්‍රශ්නය මගේ රැකියි ප්‍රශ්ය විසකන් මේමිනිසු විසතර දෙ නෑක එන්ද එනි හඩක්නකට තම මනිස් ලිට හැබැයි අපි කොහෙටදක දිශානතිය බ ආරකන යන්නේ පහුගේ අවුරුදු ගාන්න මගේම අපි නැමතවාරයක් කරන්නේ මේ අරබුදය ම දෙකින් යම් තරම්ගට ස්රඩ ඩොලස්වෙන්න පුළුවන් එහම නැත්තං ඉස්තරහටි තෙල්ටික විල් ගෑස්ටිකල් ආවගවාම මේේත වනේ අපිසු මක කරන්න එපාග එකයි මගල්ලි. එක නැමතවාරයක් මේආණ්ඩුව වෙනුවට අඩු පාඩුකං අඩු මීට වඩා අඩු හැබැයි පෙරවැරදි තිය ආ්ඩුව අපි ගේෙනන් එතකොට මේ අපි අපි බලාපොරොත් ව මේ වෙන සේදාට වයිද කොහෙත් මනෑ. අපි තැන් සූදනම් ෙන් ෝන ඊළන්න චන්දට චන්දෙට සූදනම් වෙෙන්ඩෝන මෙන්න මේ පහුගේ කාලෙේ අවුදු හැත්තේ හතර ඇතුළත මේ තියන ප්‍රශ්නයට වග කියන්න ඕන සියලුම දේශපාල පක්ෂ එකවර පරාජි කරම කරන්න පුළුවන්ගිදී පෙරමුණක් අප ියාදාගඩ දැනට ඉන්න පක්ෂ පෞගේකාලයාආණ්ඩු නොකරපු හෝ නවපක්ෂයක් නිර්මාණය කිරීම ඔබ අප එකතුවෙ අ කරන්න ඕන වැඩක්. එහෙමකරොත් විතරයි අපිට මේක සැබෑ ජයග ගහණේ ලබාගන්න හබ වෙන්නේ එට නිත් දළුත් අවුරුත්තියෙනවා මංහිතන්නේ ඔබට උද්ගෝෂණ දීන්දිකටම කරන්න පුලන් වේ කියල ඔබ ගෙතර ප්‍රශ්නය තියෙනවා අවුරුද්ද සමරණඩ තියෙනවා ඔට නැමතවාරයක් ගෙතරට යන්න වෙන. මහ පාරි හැබැයි ඔබේයන්නේ පැරදිලා නෙම. හිතවන මනිසු යන් තින් හති ටල් ල පැරදිලා කියල නෑ දකට ගොඩ දේ වතින ජනත දනකත ගොඩත් දේවල්තියන ඒදවලුත්ක් එකට තමයි අපි යන්නේ ජයග්‍රහහිතම මැ ග මට හැබැයි අමතක් කරන්නපා මේ අවුරුදු හැත්ත හතරක පාලනය නිසා අද අපි වෙලාත් පත්චලා තින අසරනකම නැවතවාරයයක්ේ දරුවන්ට අනාගතේ දසක විඳන්න දෙයෙනවා මන හටදවසේ නැතවාරයක් තාවකාලික විසඳුම්මලින් ඉත්මට ගීල් අපිමේ අර්බුදයට මුණ දෙදනමද කියන එක තීරණය වෙන්නේ. ඔබ ගන්න බුද්ධිත් තීරණය මත. ඔබ ගෙතරලා නි හිටයොත් ඔබ හීන ෝක හිටියොත්තු මට නොවාරලාරරි සවිප්්‍රකක් ඇදිලාහරි මොනහරි විදිික උප දයන්න පුළුව ගට ප්‍රශ්ික විසඳන්න පුළුවන් උබේ පශ විසගන්න ලන් කියල මිත්‍යාවක් කියල ඔප්පෙලා හහාමරයි. එත ඔබට සටන් කරන්න සිද්ධ වෙනවා අවසානය දක්වා. අනිව නොවේ සමූහයක් විදි. එ මගේ යෝජනාව. මම කියන්නේ ඔබට විශවාස කරන්න පුුවන් මිනිසුන්ක් එකතුවේ. සමහරිට ඔට ඉස්කෝරේ විශ්වාසන්ත කරන්න පුළන් ඔබේ විද්‍යාලය හිටපු අනික්කට ආදරය කරන හොඳ සහෝදරෙක් එක්ක වෙන්න පුළො. සමහරට ඔබට විශ්වාස කරන්න පුළුවන් හිටපු විදුහල්පති කෙනෙක් එම නැත්තං හිටපු පරිපාලන සේව හරි මොහට නිලධාරී එම නැත්තං ගමන්න සැබෑට . බිනිසුන්ට ආදරය කර විෙනොස්කන්තියන දැන ොගත්ම තියන කෙක් න ඒමට එකතු න්න ළොමට. එකලොබට සාකච්ච කරන්න පුළුවන් මොකත් අපි කරන්නේ. අපි ඊළඟ චන්තයදී මකක්ත කරන්න න් තවපිට අවරුතු තුනක් තියනවා චන්දක. ඒක අපි දැම ලැත්තිේෙන්ඩෝ ඇත අතිම මෝත කියිලා නැමතත් පව් කියලා හරි කිය ොක් හරි සසිදි පොල කතාවට ැවටල හරි නතවාරය අපි බලට ගෙන්නේ පහුගේ කාලේ ෆෙල්වෙෙක්ත දේශපාල පක්ෂම නම්. නමතවාරයක් අප පැරදි. ඒ නිසා මේ පාරපි බුද්ධිමත්ව තිීන්දු ගන්න ඕනේ අරගලබි මේ නිවසට යන්නන්නේ ජයග්‍රහණ පද්ධිබැඳගෙනන ඒ ජයග්‍රහණ සැබෑ අවසාන් ජයග්‍රහණයක් වෙනකං මේ සටනින් ඔබට ඇත්තෙන් අයිතියක් නැෑ. මොකද කවතරරි දවසක ි දරුවු කියයි. මේ කාල කනි කටද අපේ අම්මල තාතලිරු කර ලගියකකිල්. ඉන්ද අපි සටක් කනන් සටන්ගරණඩයනවා. අවසානය දක්වා. ඒ නිසා අනිවාර්රයෙන්ම ඊළඟ තියෙන මැතිවරණයේදී සැබෑ ජාර්්‍රහනය ලබන්්ඩ දැන්ඉදම් ඔබ සංවිධානය වෙන්ඩ යුතු වෙනවා. මම යෝජනා කරන්න ඔබ කොයි දෙසාවටතය අන්්ුවෝනි කියල ඒක ඔබ සතුයි තිබෙන පක්ෂ මොක කර ර රකර ට ලු පක්ෂ ක් හ ක්ි. අප පක් ට යම්ගිසිගේ විසුම ෙල් ලුව අලුත් පෙරමුණකින් අලුත් විදිහකට අපි අවසානය දක්වා සටන් කරන්න ඕනේ එදාට පුළුවන් අපේ සැබෑජය කටන් ලබාගන්න එතෙක් මම හිතාන්නේ ඔබ නිහඬ වුනොත් අප යොක්කම පරාදයි